මෙරට මැද කඳුකරයට ඇත් සුන්දර කඳුවැටි ප්‍රදේශයක් වන හන්තාන රක්ෂිතය මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයක්. එම හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ පිහිටි අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීමට හන්තාන පරිසරක කළමනාකරණ කමිටුවේ සභාපති මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කමාරත්න මහතා ඇතුළු පිරිසක් ඊයේ එම සානෙට පැමිණියා. පැහැදිලිවම මේක නීති විරෝධී වැඩ බවට පෙනී යනවා. මොකද හේතුව මේ ඉදමට බලපත්‍රයක් රැගෙන තිබුණාද යම් කෙනෙක් මේ කටයුතු කරන්නට හන්තාන සංරක්ෂණ කමිටුවට ඉදිරිපත් විය යුතුයි. නමුත් හන්තාන සංරක්ෂණ කලාපයේ ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි දැඩි පාරිසරික වටිනාකමකින් යුතු මෙම භූමියට ගිනි තබා විනාශ කිරීමට එලිපෙලි කිරීමට හෝ ඉදිකිරීම සිදු කිරීමට කිසිවෙකුට අවසර නොමැති බවයි හන්තාන සුරකීමේ සංවිධානය පවසන්නේ. පාරිසරික වටිනාකමකින් යුතු මෙවැනි ස්ථාන විනාශ කර දැමීමේ තවත් සිද්ධියක් පසුගියදා ආන විලුන්දාව ප්‍රදේශයෙන්ද වාර්තා වුණා. මෙවැනි පරිසර විනාශයන් සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිසි පරිදි මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව වයඹහඬ පරිසර සංවිධානයේ චෝදනා කරනවා. මේ වෙද්දි ඒ සම්බන්ධව නිසි වගකිවයුතු අධිකරණයට ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ට දඬුවම් කරන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ රටක් ඉතුරු වෙන්න බැරි වෙනවා. ඔක්සිජන් ටැංකි කරේ ඉල්ලගෙන තමයි අපිට තව ඉදිරිය ජීවත් වෙන්නේ. මෙතර ආන විලුන්දාව අභයභූමිය හා රැම්සා තිබ්බීම ආශ්‍රිත පරිසර විනාශය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවටද ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවටද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වෙන දේශපාලඥයන්ට විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් ඒ දේශ චෝදනා එල්ල කරනා වගේම සත්‍ය මොකද්ද කියලා අවබෝධ කරගත යුතුයි. මේ වන විට අදාළ ප්‍රදේශයේ ඩෝසර් කිරීම සඳහා භාවිතා කළ ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු සහ ඒ සඳහා උපදෙස් දුන්න සැකකරු අත්අඩංගුවරගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. වැඩිදුර විමර්ශන කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් සිදු කරන ලබයි. ආන විලුන්දාව මම පංච පුද්ගලික කමිටුවක් පත් කෙරුවා. මෙම තෙත්බිම තුළ දැනට සිදුවන අනවසර ඉස්සන් වගාව කැබිනට් මණ්ඩලයේද දැනුවත් කර නවතා දැමීම ඇතුළු නිර්දේශ 13ක් දීම කමිටු වාර්තාවට ඇතුළත්.